උණුසුම්පුවත් නැරඹීමට සියත නිවුස් subscribe කරන්න නවතම පුවත් දැමූ සැනින් එසැනින් දැනගන්න bell button එක click කරන්න. අයිබෝවන් මේ සියත මධ්‍යන ප්‍රවෘත්ති විකාශය මම රසික සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන්ම අවධානය යොමු කරමු පුවත් සිරස්තල වෙත මෙරට කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව තවත් ඉහළට ලෝක පුරා කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 78 ලක්ෂය ඉක්මවයි පොදු ජනතාවගේ දුක ගැන රජයට කිසිදු තැකීමක් නැහැ සජිත් කියයි පුත්තලමේ විනාශ වී යන කඩලාන අමානුෂික ලෙස පහර කැමඩ ලක් වූ සුනිල් ජයවර්ධන මහතාගේ අවසන් කටයුතු අද පූනාගල රක්ෂිතයේ ගින්නක් ප්‍රථමයෙන් අවධානය යොමු කරමු දේශීය පුවත් වෙත ඝාතනයට ලක් වූ ජාතික ත්‍රිරෝද රත් සංගමේ සභාපති සුනිල් ජයවර්ධන මහතාගේ දේහ පිළිබඳ අවසන් කටයුතු අද පස්වරු 3ට කැස්බෑව පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි කල්පතු සමාගමක් ඉදිරිපිටදී අමානුෂික ලෙස පහර කැමකට ලක් වී ජීවිතක්ෂයට පත් වූ ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රිරෝද රත් සංගමේ සභාපති සුනිල් ජයවර්ධන මහතාගේ දේහ පිළිබඳ අවසන් කටයුතු අද දින සිදු කිරීමට නියමිතව තිබෙනවා. ඒ කැස්බෑව පොදු සුසාන භූමියේදී මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් නිහඬ විරෝධතාවයක් දඹුල්ල නගර මැදේ රන්ගිරි දඹුල්ල ත්‍රිරෝද රත් සංගමයේ විසින් සංවිධානය කළද ඊට ඉඩ නොලැබීමත් සමග එම සංගමයේ විසින් මාධ්‍ය හමුවක් පවත්වා මේ සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටියා. ආණ්ඩුවෙන් හඬ කැමති විශේෂයෙන්ම පොඩි මිනිහාගේ හඬ නිහඬ කරලා පාතාලේ ඔය කියන සීසර්ලා ලීසින් කම්පැනි වල තියාගෙන ඉන්න මැරයෝ ටික අද මේ රට පාලනය කරන්න කියලා විශේෂයෙන්ම අපි අහන්න කැමති. ඒ මියගිය අපේ සුනිල් ජයවර්ධන සහෝදරයාගේ බිරිඳ ඇතුළු ඒ දරුවන් තිදෙනා මේ රජයේ විසින් යම් කිසි වුන්ට පිටක් විය යුතුයි. ෆිනෑන්ස් කම්පැනි හැම එකම ලියාපදිංචි උන ලියාපදි නොඋන සීසර්ලා ඉන්නවා. ඒ ඕන් කරන්නේ බලෙන් අර කියන විදියට පාර යන ගමන් කට්ටිය ඇදලා දාලා වාහනේ අරන් යනවා. එහෙම නැත්නම් බොරුවට ගමනක් යන්න කියලා අරගෙන යනවා. ඒ ගිහිල්ලා උන් අතරමඟ ඇදලා දාලා අරන් යනවා. නැත්නම් කණ්ඩායමක් ඇතුළ ගහලා ඒ වාහනේ අරන් යනවා. ওই වගේ දේවල් සිද්ධ වෙනවා. ඒකෙදී සමහර වතපය කැඩලා දිනා, තුවාලලා දිනා, ඉස්පිරිතාලලා දිනා. හැබැයි ඔවුන් නිස්සද්දව ඉඳලා තියෙන්නේ මේකේ රටේ පවතින නීතිය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා ඔවුන් දන්නේ නැතිකම. මයි දන්නේ අපි හොයලා බලපුවාම නීති රීති නම් තියෙනවා. නමුත් ක්‍රියාත්මක කිරීමේ දුර්වලතාවයන් තමයි දැකලා තියෙන්නේ. අපේ ජනාධිපතිතුමා හොඳ යෝජනාවක් කරා පාර්ලිමේන්තුවෙන්. ඒක හරියට ක්‍රියාත්මක වුණොත් මයි දන්නේ මේ වාගේ ප්‍රශ්න වෙන්නේ නැති වෙයි. හැබැයි මේ වාගේ දිගින් දිගටම ඝාතන මේ වාගේ මර ප්‍රහාර එල්ල කරන්න ගියොත් අහිංසක ජනතාව सुनील जयवर्धन महताब කිල්ලෝ මාස 6ක සහනයක් ලබා දුන්නා. ඒත් මේ සහනය මේගොල්ලන් ක්‍රියාත්මක කරේ නැහැ. හැබැයි මේ රජ්‍ය මම බලාපොරොත්තු වෙනවා මේ ඒ ගත්ත තීරණ තද පාලනයක් රටකට අවශ්‍යයි. එතකොට තමයි රටක් දියුණු වෙන්නේ. එහෙමනම් මම කියන්නේ ඔබතුමාලා ගත්ත ඒ තීරණය ඇයි මේ මූල්‍ය ආයතන ක්‍රියාත්මක නොකළේ? උස්සන් ගියාම ගෙවන්න තියෙන 20000 නම් තව 25000ක් පොලියකට කරනවා. මේ වහම රජේ මැදිහත් වෙන්න ඕන. රජේ දන්නේ නැහැ කියන්න බෑ. මහ බැංකුව දන්නවා කියන්න බෑ. මේ සීසල්ලා ගැන මොනවද දන්නේ? සීසල්ලා එනවා 10 දිනක් විතර. අයිඩින් කාඩ් දැන් මොනවද මොනවද පෙන්නන්නේ නැහැ. වාහනේ උස්සයි යනවා. රෑ නිදලු දෙන්නකට ඉඳි වාහනේ නැහැ. ළමයි ඉස්කෝලේ එකයි යන්න බෑ. මේ රට පාලනය කරපු රජයන් දෙකම අපේ ඉල්ලීම් වලට සත පහකට වුන් කන් දුන්නේ නැහැ. අපි මේ රජේ පත් වුණාට පස්සෙත් අපි අතිගරු ජනාධිපතිතුමාට නොවැම්බර් මාස 21 වෙනි දින ලියාපදිංචි තැපෑලෙන් ලියුමක් ලබා දුන්නා. අතිගරු අගමැතිතුමාට ලියාපදිංචි තැපෑලෙන් ලියුමක් ලබා දුන්නා. අතටම ලියුමක් ලබා දුන්නා මේක වහම නියාමනය කරන්න කියලා. සුනිල් ජයවර්ධන මහත්තයත් අපිත් සමග හිටියා. ඒක නිසා අපි කියන්නේ නියාමන ආයතනයවත් පිහිටවපු නැති මීටරයක්වත් අපිට ලබා නොදුන් සියලුම දේශපාලඥයින්ට ආණ්ඩුවට අපි කියන්නේ අපි ඔවුන්ට දැඩි අප්‍රසාදය පළ කර සිටිනවා. ලොවපුරා කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයන්ගේ සංඛ්‍යාව 78 ලක්ෂය ඉක්මවා තිබෙනවා.
මෙතර මෙරට කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයන් සංඛ්‍යාව 1884 දක්වා ඉහළ ගියා. ඒ ඊයේ නව ආසාදිතයින් 4 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. දිනේදී කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයන් සිව් දෙනෙකු මෙරටින් හඳුනා ගැනීමට හැකි වුණා. ඒ අනුව මෙරට කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලින්ගේ සංඛ්‍යාව 1884ක් දක්වා ඉහළ ගියා. ඊයේ දිනේදී හඳුනාගත් ආසාදිත පුද්ගලින් අතර ඉන්දියාවේ සහ කටල් රාජ්‍ය සිට දිවයිනට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනට ලක්වමින් සිටි පුද්ගලින් 3 දෙනෙකු සහ නාවික හමුදා සමාජිකයෙකු ඇතුළත් වනවා. ඒ අනුව මේ වන විට වෛරසය ආසාදිනි වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබෙන පුත්කලින් සංඛ්‍යාව 621ක් වන අතර පුත්කලින් 1252 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. ලොව පුරා කොරෝනා ආසාදිතින්ගේ සංඛ්‍යාව මේ වන විට 7,14,436ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම කොරෝනා මරණ 432,295ක් වනවා. ආසාදිතයින් 142,224 දෙනෙකු සහ මරණ 117,527ක් සමග කොරෝනා වෛරසයෙන් වැඩිම පීඩාවට ලක් වූ රට වන්නේ ඇමරිකා එක්සත් ජනපදයයි. බ්‍රසීලයෙන් ආසාදිතයින් 850,000ක් මරණ 42,700ක් වාර්තා වන අතර ඉන්දියාවේ ආසාදිතයින් 321,000ක් සහ කොරෝනා මරණ 9,199ක් සමග සිව්වනියට වැඩිම පීඩාවට ලක් වූ රට බවට තව දුරටත් පවතිනවා. රට නිවැරදි මාවතකට ගෙන යාමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීන්දුව ගෙන ඇති බව අමාත්‍ය ඩලස් අලහප්පෙරම මහතා පවසනවා. ඒ මාතර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ගිය සෙනසුරාදා ඉස්සර සෙනසුරාදා පාතාලේ තුවක්කු නැවත කතා කරන්න පටන් ගත්තා. තුවක්කු කතා කරන්නකට නීතිය කොළු වෙනවා. ලෝකෙ පුරාම එමයයි. වැලිගම මාලිගාවත් පොලිමිට වෙඩි තියාගෙන ගියා. ජනාධිපතිතුමා අහගත්තා මේ පාතාලේ මෙහෙවන්නේ හිරගෙදර ඇතුලේ නේද? जनाने කවුරුත් ගියේනේ බදාදා උදේ 10ට කැබිනට් රැස්වීම ජනතාව 10යි 5ට කැබිනට් එකට ආවේ. ඇවිල්ලා පළවෙනි කැබිනට් පත්‍රිකාව මොකද්ද? බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් වරයා ඉවත් කළා. අලුත් කොමසාරිස් ජෙනරාල් වරයෙක් පත් කරා. කවදාහතර මේ රටේ එහෙම තීන්දුවක්ද? කවුද තීන්දුවක්ද? ජනතාවගේ දුක රුපියල් 5000කින් තක්සේරු කිරීමට වත්මන් රජය කටයුතු කළ බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ හංවැල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් මේ වෙනකොට පොදු ජනතාව දුකින් පෙළෙනවා. පොදු ජනතාවගේ දුක පිළිබඳව රජයේ තක්සේරුව රුපියල් 5000යි. කොවිඩ් කාලය පුරාවටම මාසෙකට නෙවෙයි තමුන්නාන්සේලාගේ දුක තක්සේරුනේ රුපියල් 5000ට. මුළු රටම කිව්වා ජනතා දුක දන්නේ අපි සැලසුම් තියන්නේ අපිට. වෙනස තුල සිදු වෙලා තිබෙනවා නොහැකියාවෙන් පෙළෙන රාජ්‍ය පාලනය, දුර්වල රාජ්‍ය පාලනය. කොටිම්ම කියනවා නම් වැඩ බැරි ආණ්ඩුවක් රට පාලනය කරන මධ්‍යම ස්නායු පද්ධතිය කඩන් වැටලා තියෙනවා. අපි අලුත් බලාපොරොත්තුවක් මෙලවා දෙන්නේ. මේක යථාර්ථවාදී වැඩපිළිවෙලක්. ඒ නිසා හිතාදර මිත්‍රවරුනි කිසිම බියක් සැකයක් නැතුව සමගි ජන බලවේගයේ ජයග්‍රහණය කරලීම තමුන්නාන්සේලාට කරන්න කොවිඩ් මර්ධනය ගැන කිව්වා. රටේ එක නීතියක් හදනවා. එක නීතියයි එක රටයි අරිම ජනප්‍රිය රටක් පාටයි. දැන් කොහොමද නීතිය? රටේ බෞද්ධයට වෙසක් එක සමරන්න බෑ. රටේ බෞද්ධයට පොසොන් උත්සවය සමරන්න බෑ. තහනම් පන්සලට යන්න බෑ. තහනම් ඇසළ පෙරහැරට යන්න බෑ. තහනම් හැබැයි තොණ්ඩමන් මහත්තයාට ඒ ඔක්කොම කරන්න පුළුවන්. දුරින් දුරින් ඉඳලා ඇමරිකාවට විරුද්ධව බෝඩ් ලෑල්ලක් අල්ලන්න බෑ. ගහනවා ඇට කඩනවා. ඒක තමයි නිරෝධාය. අද අපිට පේනවා රටේ එක නීතියක් නැහැ. පොහොට්ටුවේ කට්ටියට එක නීතියක්, රටේ අනෙක් අයට තව නීතියක්. බුරු ජාතියාලේ වපුරන්න දෙන්න එපා. ජාතියාලේ වපුරන එක අමු හොරා. ජාතිවාදී අවස්ථලා ජාතිකත්වයේ විකුණලා හමුදා විකුණලා අපි ඡන්ද කරන්නේ. මොකද අපිට වැඩ කරන්න පුළුවන් දක්ෂ පිරිසක් ඉන්නේ. අපි හොරුනේ. අපිට අවශ්‍ය කරන්නේ මේ රට දියුණු කරන්න පුළුවන් අවුරුදු දෙකක් ඇතුළත ගන්න පුළුවන්. අද දේශපාලන ප්‍රවාහයේ ප්‍රධාන පක්ෂ දෙක වී ඇත්තේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හා
සමගි ජන බලවේගයේ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසනවා. ඒ කළුතර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. අර කොච්චර මරණවද පාරේ? කොච්චර පාතාලේ ඔලුව උස්සලද? ඉතින් මම කියපු දේවල් දැන් ටිකෙන් ටික වේගනේ එන නිසා මට හරි සන්තෝෂයෙන් යන්න පුළුවන්. මොකද මම හොඳ දේශපාලඥයෙක් හැටියට හොඳ අනාවැකි කීපයක් කිව්වා. ඒව දැන් හරියාගෙන යනවා. මම ඔයගලන්ට එකක් කියන්න. හොඳ අත්දැකීම් තියෙන දේශපාලඥයෙක් හැටියට මම කතා කරන්නම්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හොඳම හොඳ පක්ෂයක් මේ රටේ තිබෙන්නේ පළවෙනි බලවේගය. නමුත් අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් නැහැ. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැත්තරම නැති කළ දෙම. ඒ වගේම එක්සත් ජාතික පක්ෂය කියන්නේ ඊළඟට තිබ්බ හොඳම ලංකාවේ පළවෙනි අගමැතිතුමා බිහි වෙන්නේ මේ පක්ෂයත් අද ඉවරටම ඉවර කළ දෙම. දැන් මේ පක්ෂ දෙකම නැහැ. දැන් තියෙන්නේ පොහොට්ටුවයි දුරකථනයයි විතරයි. මෙවර මහමැතිවරණයෙන් පසු සමගි ජන බලවේගයේ සේදී යාමකට ලක්වන බව හිටපු රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. ඒ අනුරාධපුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් පැහැදිලිවම ඉදිරියේදී තවත් අපේක්ෂකයන් ඉවත් වීම සිදු වෙයි. මොකද දැන් රාජිත සේනාරත්න මැතිතුමා කියනවා මේ ප්‍රතිපත්තිමය ප්‍රශ්නයක් ඉදන් මංගල සමරවීර ජාතික සමගි ජන බලවේගයෙන් තරග කිරීමෙන් ඉවත් වෙන්න තීන්දුව කරා කියලා. එතකොට සමගි ජන බලවේගය හදන්න උනන්දු වෙච්ච සජිත් ප්‍රේමදාස ජනාධිපති කරන්න උදව් වෙච්ච. ඒ වගේම සමගි ජන බලවේගයේ ප්‍රබල නායකයෙක් වෙච්ච මංගල සමරවීර හිටපු ඇමතිවරයාට මාස 3ක් යද්දි ප්‍රතිපත්තිමය ගැටලු සජිත් ප්‍රේමදාස සමග නිර්මාණය වෙනවා නම් මං හිතන්නේ ඉදිරිය පිළිබඳව කතා කරන්නවත් අවශ්‍යතාවයක් නැහැ. නේද? ඉදිරියේදී ජාතික සමගි ජන බලවේගයක් ඉතුරු වෙන්නේ නැහැ. සමගි ජන බලවේගයෙන් තරග කරපු සියලු දෙනා තේරීපත් උනොත් මන්ත්‍රීවරුවේ සියලු දෙනා දේශපාලන අනාථයන් බවට පත් වෙනවා. හැබැයි අපි එකක් කියනවා, ඒ දේශපාලන අනාථයන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හදන ආණ්ඩුවට එකතු කරගන්න අපි සූදානම්ක් නැහැ. මේ මැතිවරණයෙන් පස්සේ සේදී යාමකට ලක් වෙනවා. සමගි ජන බලවේගයේ සම්බන්ධයෙන් ඉතිහාසයට එකතු වෙන්න කිසිම දෙයක් ඉතුරු කරන්නේ නැති තරමට ජනතාව උන ප්‍රතික්ෂේප කරනවා. වත්මන් ආණ්ඩුව පිළිබඳ ජනතාවට ඇත්තේ කලකිරීමක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී හැරිසන් මහතා පවසනවා. ඒ අනුරාධපුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ආරේ විශාල කලකිරීමකට පත් වෙලා තියෙන මොනතරම් බයිලා ගැහුවත් මහ පොළවේ ගොවියට අද පොහොර ටික ලැබෙන්නේ නැහැ. මුදල් වලටයි පොහොර ඉල්ලන්නේ, නිකන් පොහොර ඉල්ලන්නේ නැහැ. ඒ කලකිරීම පෙන්වන්න තියෙන හොඳම අවස්ථාව තමයි ඉදිරි මැතිවරණේ. මම හිතනවා අගෝස්තු මාසේ 5 වෙනිදා මැතිවරණයේදී ගොවි මහතුරු සියලු දෙනාම රාජ්‍ය නිලධාරීන් ඒ වගේම සමස්තයක් හැටියට ගත්තොත් අද විශාල පීඩාවට පත් වෙලා ඉන්න මහ ජනතාව, අද ජනතාව කනව නෙමෙයි ලෙව කනවා. ඒ නිසා මෙහෙම කාලයක් මේ රටේ ඉතිහාසෙ උද්ගත වෙලා නැහැ. ඒ නිසා මේ මැතිවරණේ පැහැදිලිවම සමගි බලවේගයේ වෙනුවෙන් රටේ ජනතාව පෙළ ගැහිලා ඡන්දෙ දෙන්න සූදානම්. රනිල් වික්‍රමසිංහ මැතිතුමත් එක්ක ඩීල් දාලත් නැහැ, මහින්ද රාජපක්ෂ මැතිතුමත් එක්ක ඩීල් දාලත් නැහැ, ගෝඨාභය මැතිතුමත් එක්ක ඩීල් දාලත් නැහැ, මංගල සමරවීර ඩීල් දාන කෙනෙක් නෙමෙයි. ඒ නිසා අපේ පක්ෂ ගැන හිතලා තමයි එතුමා මේ තීන්දුව අරන් තියෙන්නේ. පුත්තලම කලපු තීරයට අයත් කඩලාන පරිසර පද්ධතිය සහ පුබුදුගම සංරක්ෂණ මධ්‍යස්ථානය මේ වන විට විනාශ වෙමින් පවතිනවා. අද සියත තෙවැනි අස ඒ පිළිබඳවයි. කාලයක් තිස්සේ අපේ රට තුළ සිදුවන පාරිසරික විනාශයන් පිළිබඳව අප සියත තෙවනැස උසේ ඔබට වාර්තා කළා. අදත් අපගේ සියත තෙවනැස යොමු වුණේ එලෙස විනාශ වෙමින් පවතින සුන්දර පරිසර පද්ධතියක් වෙතයි. මේ පුත්තලම කලපු තීරය පුත්තලම කලපු තීරයට අයත් පුබුදුකම වෙරළ තීරය ආශ්‍රිතව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ස්ථාපිත කර ඇති පුබුදුකම කඩලාන සංරක්ෂණ මධ්‍යස්ථානය තුළ ඉදිකර ඇති කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් භෞතික සම්පත් රැසක් මෙන්ම ඉතා දුර්ලභ ගණයේ කඩලාන පද්ධතීන් රැසක් මේ වන විටත් විනාශයට පත්ව තිබෙනවා. Thank you.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මීට වසර 10කට ප්‍රථමයෙන් මෙම කඩුලාන සංරක්ෂිත මධ්‍යස්ථානය ස්ථාපිත කර තිබුණේ තර්ජනීයට ලක්ව ඇති කඩුලාන නැවත සංරක්ෂණය කිරීම හා නව ශාක රෝපණය කිරීම සඳහායි. කෙසේ වෙතත් මේ වන විට මෙම මධ්‍යස්ථානය සම්පූර්ණයෙන්ම වසා තැබීම හේතුවෙන් මෙම ස්ථානය මත් ලෝණීන්ගේ මධ්‍යස්ථානයක් බවට පත්වලා මොන්ගේ ක්‍රියාකාරකම් හමුවේ මෙම කඩුලාන සංරක්ෂිත මධ්‍යස්ථානයට අයත් ගොඩනැගිලි මෙන්ම එහි ගමන් කිරීමට යොදා ඇති පාලම් රසක් මෙලෙස සම්පූර්ණයෙන්ම දිරාපත් වැති ආකාරයක් දක්නට ලැබුණා මෙම සංරක්ෂිත ගොඩනැගිල්ලෙහි පැවති වටිනා උපකරණ රසක්ද නොමිනිස් ක්‍රියාකාරකම් හමුවේ දිනෙන් දින විනාශ වෙමින් පවතින බවයි ප්‍රදේශයේ දීවර ජනතාව අප සමග ප්‍රකාශ කර සිටියේ කණේ කඩුලාන ශාක රසක් ඉස්සන් ගොවිපළවල් පවත්වාගෙන යන්නන්ගේ ක්‍රියාකාරකම් හමුවේ මේ වන විටත් විනාශයේ හිමි පෙත්තට ළඟා වී ඇති අයුරු අප කැමරාවේ මෙලෙස සටහන් වුණා දිකටම ඉදිකරමින් පවතින ඉස්සන් පොකුණු ලුණු ලේවානිසාවෙන් ස්වභාවික ඇල මාර්ග අවහිර වීමත් සමග කරතිය සාන්ත්‍රුණිය අඩු වීමෙන් මෙසේ ශාක රසක් පරිහානියට ලක්ව තිබෙනවා ගණ කැලෑවකින් වසුණු මෙම කඩුලාන සංරක්ෂිත මධ්‍යස්ථානය නැවත ප්‍රතිසංස්කරණයක් සිදු කර ජනතා අයිතියට පත් කර දෙන්නේ නම් දිනෙන් දින විනාශයේ ගොදුර වෙමින් පවතින මෙම කඩෝලාන පරිසර පද්ධතිය සුරකින්ු ඇති අදාළ බලධාරීන්ගේ අවධානය මේ සඳහා යොමු වන තුරු සියත තෙවන ඇස අපට නිරන්තර අවධානයෙන් කොළඹ ජාතික රෝහලේ සිදු වූ මුදල් කොල්ලේට අදාළ සැකකරු අතරංගුවට ගැනීමට කටයුතු කළ රාජ්‍ය බුද්ධි කොට්ටාෂයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකු රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා ජාතික රෝහලේ දැඩි සත්කාරයකගේ ප්‍රතිකාර ලැබමින් සිටියේදී අද අලුයම කොස්තාපල්වරයා මෙලෙස ජීවිතක්ෂයට පත් වූ බවයි පොලිස් මාධ්‍ය කොට්ටාෂය ප්‍රකාශ කළේ කොළඹ ජාතික රෝහලේ සිදු වූ මුදල් කොල්ලයට අදාළ සැකකරු අතරංගුවට ගැනීමට කටයුතු කළ රාජ්‍ය බුද්ධි කොට්ටාසියට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකු රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබමින් සිටි එම කොස්තාපල්වරයා අද අලුයම ජීවිතක්ෂයට පත් වී ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ටාසය සඳහන් කළේ. පසුගිය 11වැනිදා රාත්‍රියේ තුන්මුල්ල ප්‍රදේශයේදී මෙම පොලිස් කොස්තාපල්වරයා සහ තවත් පොලිස් නිලධාරියෙකු රැගත් යතුරුපැදිය ඩිෆෙන්ඩර් රථයක ගැටීමෙන් අනතුරකට ලක් වී තිබෙනවා. බරපතල තුවල ලැබූ ඔවුන් දෙදෙනා ප්‍රතිකාර සඳහා ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබමින් සිටියේදී කොස්තාපල්වරයෙකු අද අලුයම මෙලෙස ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. පසුගිය 9වැනිදා කොළඹ ජාතික රෝහලේ කාර්ය මණ්ඩලය සඳහා අතිකල දීමනා ඇතුළු ගෙවීම් සිදු කිරීමට රැගෙන ආරුපිය ලක්ෂ 79කට අසන්න මුදලක් කොල්ලකා පලා යමින් සිටි සැකකරු අත්අඩංගුවට ගැනීමට රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්ත ආධුනික නිලධාරින් වන මෙම මියගිය පොලිස් කොස්තාපල්වරයා සහ තවත් කොස්තාපල්වරයෙකු කටයුතු කර තිබුණා. ඒත් සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. මෙම පුවත් ඇතුළු තවත් දෙස් විදෙස් ආර්ථික සහ ක්‍රීඩා තොරතුරු සඳහා අපි විසෙන්න www.sethanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අපි අලි හමුවන්නේ සවස 6ට අපගේ ප්‍රධාන පුවත් විකාශයත් සමග. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න.
වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.